ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාවට වැඩම අවතාල ගරු දේශකයන්න් වහන්සේ කරන්දෙනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්මා සුරක්ෂා පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිකල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උද්ධං අධෝච තිරියං ච දිසං ච විදිසං තථා නපෙක්ඛමානෝ සෝයාති යුගමන්තං ච පෙක්ඛති තී ධර්මශ්‍රවණා බිලාසී සදහැති වාසනාවන්ත පින්වත්නි සුපුරුදු පරිදි net fm ජාතියේ නාලිකාව ශ්‍රාවක පින්වතුන්ට හිමිකරදුම් දහම් ගුරුවරයා ධර්ම දක්ෂිනාව එතුලින් ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා වෙරදරන මහන්සිවන කාරුණික පින්වතුන්ට අදට නියමිත දායකත්වය දරමින් මේ ධර්මානුශාසනාව net fm ලෝකවාසී ශ්‍රාවක සැමට ශ්‍රවණය කරන්ට ඊට වෙන්කරන්ට යෙදුණු ගුවන් කාලය හිමි කරගෙන එකී ධර්මදානමය ආනිසංස හිමිකර ගන්නට වාසනාව උදාපත් කරගන්ට යෙදුනේ කොස්ගම
බොල්ලතාව කල්යාණි නිවසේ පදිංචි මල්ලිකා එදිරිසිංහ මහත්මිය සහ ලක්ෂ්මන් රණතුංග මහත්මා ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් දූ දරුවන් සියලු දෙනා මේ පින්වන්ත සියලු දෙනාගේ උදාරතර අරමුණු සඵල කරන්ට පුණ්‍යානුමෝදනා කරන මොහොතට මා සමග එකතු වන්ට පින්වන්ත ශ්‍රාවක හැමට ආරාධනා කරමින් ධර්මානුශාසනාව ආරම්භ කරන්නේ. පින්වතුනි, බෞද්ධයන් වශයෙන් අපි සියලු දෙනාටම අරමුණක් තිබෙනවා. අපි සියලු දෙනාටම බලාපොරොත්තුවක් තිබෙනවා. අපි සියලු දෙනාටම ඉලක්කයක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව, අරමුණ, ඉලක්කය අපි මීට කලින් තියාගත්තේ කවදා හෝ යම් දිනක කියන විශේෂණ පදයක් මුලට යොදලා නිවන් සැප ලැබේවා. කවදා හෝ යම් දිනක නිවන් දැකීම පිණිසයි මම මේ පින් කරන්නේ, මම මේ කුසල් කරන්නේ, මම මේ හැමදේම කරන්නේ කියලා ඔය වාක්‍ය අවසන් කරගත්. ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන පින්වතුන් දැන් මේ වාක්‍යයේ තියෙන ඒ කවදා හෝ යම් දිනක කියන වචන කපා හැරලා තියෙන. ඒවා කපා හැරලා. කවදා හෝ යම් දිනක කිව්වහම අපි දන්නේ නැහැ. අපිට එතකොට මේ ඉලක්කය පිළිබඳ සැක සහිතයි. මේක අවිනිශ්චිතයි. නෑ, අපි සහසුද්ධයෙන්ම දැනගන්ට ඕන, දැනගෙන තිබෙනවා නිවන් දැකිය යුතුයි කියලා. ඒ නිවන සාක්ෂාත් කරගැනීම ඒ නොදන්න නොපෙනෙන කවදා හෝ යම් දින කියන වචනයෙන් කියවෙන කාරණාවට බැර කරන් නැතිව අද අදම හෙටට කල් නොදම අද අදම සිදු කර ගැනීම පිණිස මහන්සි ගන්න පිරිසක් බවට පින්වන්තෝබ පත් වෙලා තිබෙන. ඒ ධර්ම දක්ෂිනාව ලද ජයග්‍රහණි. පින්වතුනි, අපිට මේ සියල්ල උරුම වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ නිසා. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් නිදි වරාගෙන පයින් වඩිමින් වෙහෙස මහන්සිය නොබලා අවුරුදු 45ක් වන් කෙටි කාලයක් ඇතුළත සූවිසි අසංඛ්‍යයක් සත්වයන්ට සුගතිය පෙන්වා වදාලා, නිවන පෙන්වා වදාලා, ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යනකොට අපි හැම කෙනෙක්ම හරි ගෞරවයෙන් පාවිච්චි කරනවා. බුදු රජාණන් වහන්සේ කියනවා. අපි බුදු පියාණන් වහන්සේ කියලා කියන. බලන්ට බුදු රජාණන් වහන්සේ කියනකොට දැනෙන හැඟීමටත් වඩා අපේකම, තමකම, තවත් ලංවීමක්. බුදු පියාණන් වහන්සේ කියලා කියනකොට දැනෙන වය කියලා සමහර ඇත්තෝ අපි සමග ප්‍රකාශ කළා. ඒ ඉසේ වෙන එක හරීම වටිනෝ. ඒ තමන්ගේ පියතුමාවත් බුදු කෙනෙක් විදියට දකින ඇත්තන්ට, ඒ වගේම තමන්ගේ පියතුමාටත් බුදු බව අත්වේවා කියලා හිතන පතන ඇත්තන්ට එසේ වන එක වෙනසක් නැහැ පින්වතුනි. ඒ එසේ විය යුතුමයි.
ඒ බුදු පියාණන් වහන්සේ පියෙකුගෙන් වෙන්ට ඕන සේවය, පියෙකුගෙන් වෙන්ට ඕන කාර්ය ලෝකයට මැනවින් විවර කරන්ට යෙදුන ලෝකනාථයන් වහන්සේ. තාත්තා කියන්නේ කවුද? තාත්තාගේ කාර්ය භාරය කුමක්ද? තාත්තා කෙනෙක් වෙන්ට මොනවද උවමනා කරන සුදුසුකම්? මේවා පෙන්වා වදාරන්ට යෙදුන. බේවින් දරුවන්ගේ ආරක්ෂකයා, සැබවින් දරුවන්ට රැකවරණය සලසන්න, රක්ඛතීතී පිතා කියන විදියට අටුවාචාරීන් වහන්සේලාත් විග්‍රහ කරන්ට යෙදුන. පින්වතුනි, ලෝතුරා බුදුවීම පිණිස පුරුෂ පාර්ශ්වය නැත්තං පිරිමියෙකු වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ පිරිමියෙකු වීම ලෝතුරා බුදු බවට උවමනා කරන ප්‍රධාන සාධක කීපයන් හතර එකක්. මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං කියන විදියට විග්‍රහය තියෙන. එතන ලිංග සම්පත්තිය කියලා කිව්වේ පුරුෂයෙක් වෙන්න ඕනේ. මනුෂ්‍යයෙක් වෙන්න ඕන, පුරුෂයෙක් වෙන්න ඕන. හේතු සත්තාර දස්සනං කියලා කිව්වේ බුදුවරයන් වහන්සේලා දැකීමේ දැකලා තියෙන්න ඕන, නැත්තම් විවරණ අරගෙන තියෙන්න ඕන. මේ වගේ කාරණා රාශියක් තිබෙන. එනිසා බුදුවීමේ උවමනාව ඇති කාන්තාවන් එය යටිහිතේ තියාගෙන සමහර විට අපෙන් ප්‍රශ්න කළා, කාන්තාවකට බුදුවෙන්ට බැරිද කියලා. අපි දන්න ශාසනික ඉතිහාසය තුළ අන්‍ය ආගමික ශාස්ත්‍රුන් පිළිබඳව විමසලා බැලුවත් ආගමික ශාස්ත්‍රු වරියක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. එකී තත්ත්වයට කාන්තාවක් පත් වෙලා කියලා අපි දන්නේ නැහැ. එහෙම කොහෙවත් සටහන් නැහැ. ඒක යම් කිසි ධර්මතාවයක්ම විය යුතුයි. පුරුෂ පාර්ශ්වය නියෝජනය කිරීම, එහෙම නැත්නම් පිරිමියෙකු වීම, බුදු වීම සඳහා අත්‍යවශ්‍ය කරන සාධකයක් ය දහමි සඳහන් කරලා තියෙන. එහෙමනම් වෙනත් ආගමික ශාස්ත්‍රුන් අතරේවත් කාන්තාවක් ආගමික ශාස්ත්‍රූත්වය තුළ නොසිටීමත් අපේ දහම තුළ ඒ උත්තරීතර තත්ත්වයට පත්වීම පිණිස පුරුෂයෙකු වීම අවශ්‍යයි කියන කාරණාව ලොව පවතින ධර්මතාවයක්ම විය යුතුයි කියලා පැහැදිලි. එය එසේ වුණත් පින්වතුනි, යම් කාන්තාවකට බුදුවීම සඳහා උවමනාව ඇත්නම් මේ දහම තුළ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න මනාව දක්වලා තිබෙනවා. එමනම් කරන ලද පින්කම්, විවිධාකාර කුසල ක්‍රියා, මේ සියලු දේවල් තුළ දැඩි අදිෂ්ඨානශීලීව මේ සියල්ලේම අවසාන ඵලය මට බුද්ධත්වය ලබා ගැනීම. ඊට පෙර අතුව ඒ සඳහා යන්න නම් මට පුරුෂ භවයක්, පිරිමි භවයක් අවශ්‍යයි කියන තැන අදිෂ්ඨාන පූර්වකව කටයුතු කිරීම තුළ පුරුෂ භවයකට පත්වෙලා ලෝතුරා බුදු බවට පත්වෙන්න පුළුවන් ය කියන බව දහමේ සඳහන් කරලා තිබෙන. ඒ නිසාවෙන් ලෝතුරු මගේ බුදු පියාණන් වහන්සේ
පියා කියන වචනයට සැබෑම ප්‍රතිමූර්තිය. නිවැරදිම සාධකය පියා යනු කවුද? පියාගෙන් විය යුත්ත කුමක්ද? බලන්ඩ පින්වතුනේ, දායාදයක උරුමය පියා, දායාදය උරුම කරන්නේ පියා. රාහුල කුමාරයන් සුළැඟිල්ලේ එල්ලී ඉල්ලුවේ දායාද. රාහුල කුමාරයන්ට දායාදේ උරුම කළා බුදු පියාණන් විසින්. මින් කිසිවිටකත් මවට, මවගේ තත්ත්වයට, මාතෘත්වයට බලපෑමක් නෑ, හානියක් නෑ. අපි හැම තැනකම මාතා පිතූ පට්ඨාන, මවට තැන දීලා තියෙනෝ මුල, මව ඉස්සරහට අරන් තියෙනෝ. වචන භාවිතයේදී පියා මව කියන් නැතුව මව පියා කියලා මව ඉස්සරහට අරන් තියෙනෝ. ඒ කිසිදු ගැටලුවක් නෑ. එනමුත් පින්වතුනි, බුදු පියාණන් වහන්සේ පිය කෙනෙකුගේ යථාර්ථය මොන වගේද යන්න තේරුම් අරගෙන සාංසාරිකව උන්වහන්සේ ගොනු කරගෙන තිබිච්ච, සාංසාරිකව උන්වහන්සේ තේරුම් අරගෙන තිබිච්ච, ඒ කියන්නේ පීතෘත්වය තුළ කටයුතු කළා පෙරභවයන්ව අන්න ලබාගත් දැනුම, ඒ අත්දැකීම් සමුදාය පදනම් කරගෙනයි උන්වහන්සේ පිය කෙනෙක් විදියට මේ ලෝකයට රැකවරණය සලසලා දුන්නේ. ඒ නිසා අදත් අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට ඒ බුදු පියාණන් වහන්සේ සරණයම් අර බලන්ඩ පිය කෙනෙකුගේ සරණයම් පිය කෙනෙකුගේ රැකවරණය පිය කෙනෙකුගේ ආරක්ෂාව මොන තරම්නම් දරු ප්‍රජාවට අමිලමය උවමනාවක්ද කියලා පැහැදිලි. ඒ නිසා දරුවන් යනු කවුද? අසරණ පිරිස, රැකවරණය උවමනා කරන පිරිසක්, අවහරණක් උවමනා කරන පිරිසක්. එනම් පෘථග්ජන ඔබ මම අපි හැමෝම දරු පිරිස. ඒ ලෝවැස්සන් විදියට ඒ දරු පිරිසට පිය කෙනෙකුගේ රැකවරණය ඕන කරනු. අන්න එනිසයි බුදු පියාණන් වහන්සේගේ රැකවරණය ගන්න. පින්වතුනි, මාතෘත්වය සහ පීතෘත්වය කියන්නේ බුදු පදවිය තරම් උසස් කරලා දක්වන්නට හේතු කාරණාවන් ඉදිරිපත් කරමි. බුද්ධෝවිය මාතා, බුද්ධෝවිය පිතා ලෙස දක්වලා භාග්‍යවතුන් වහන්සේ කරුණු ගෙනහැර දක්වන්ට යෙදුණ. ඒ නිසා සංස්කෘත කියමනකත් තිබෙනවා, පිතා හතා ත්‍රිභුවන අන්ධකාරක්. තාත්ත නැති වුණහමයි දැනෙන්නේ තුන් ලෝකය අඳුරු වුණාය කියන කාරණාව. ඒ නිසා ඉන්න තාත්තා රැකගන්ට, ඒ තාත්තාට සලකන්ට, ඒ තාත්තාට ගරු කරන්ට වග බලාගත යුතුයි පින්වන්තෝ බැහැම කෙනෙක්. අභාවයට පත්වෙච්ච අම්මට තාත්තට පුණ්‍යානුමෝදනා කරන්ට ගත වෙන ගෙවෙන හැම මොහොතේදීම වග බලා ගත යුතුයි. අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අම්මට පිං සිද්ධ වෙන්න, තාත්තට පිං සිද්ධ වෙන්න කියන කාරණාව හොඳින් තේරුම් ගත යුතුයි. පින්වතුනි, මේ කරුණු කිහිපය සිහිපත් කළේ අපේ මාතෘකාවෙන් පිට නෙවෙයි, ඊට අදාළව ඒ ලෞතුරු බුදු පියාණන් වහන්සේ පිළිබඳ විග්‍රහයක් නිසා. එනමුත් කරුණු කාරණාවන් ඉදිරිපත් කරන්ට ධර්මානුකූලව ඒ ප්‍රවිෂ්ඨය හදා ගැනීම පිණිස පිය කෙනෙකුගේ ඒ ගුණය පිළිබඳ කතා කළේ බුදු පියාණන් වහන්සේ නිසා වෙන්න. වර්ෂ 2012 දොළොස්වෙනි මාසේ 12 කියන්නේ බදාදා දවසක්. ඒ බදාදා දවස අද වගේම පින්වතුනි, අද දවසත් 12 මාසේ 12 බදාදා දවස. අද වගේම එදත් ධර්ම දක්ෂිණාව තුලින් ශ්‍රාවක පින්නැතියන්ට
මා ධර්මානුශාසනා පැවැත්තුවා. ඒ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා සුළු මොහොතකින් මගේ පියතුමා අභාවයට පත් වුණා. ඒ අවස්ථාව සිහිපත් කරමින් අද දවසත් 12 මාසේ 12 දවස බදාදා වුණා. අද දවස මාගේ පියතුමාගේ අභාවය සිදු වෙලා වසර 6ක් සම්පූර්ණ කරන දවස. පියතුමාණන්ට පින් අනුමෝදන් කිරීම, මෑණියන්ට සෙත් පැතීම ඇතුළු කාරණා රාශිය, ගුරු වරුන්ට, ගුරු හිමිවරුන්ට ආශිර්වාද පුණ්‍යානුමෝදනාවන් පිණිස අද රාත්‍රියේ අප විහාරස්ථානයේ පරිත්‍රාණ දේශනාවක් පවත්වලා හෙට සංඝසතු දානමය පුණ්‍යක්‍රියාවක් සිදු වෙනවා. ඒ කටයුත්තත් මා සිත් තුළ විශේෂ වශයෙන්ම පළපදියම් වෙච්ච කාරණාවක් නිසාවෙන් මමත් අපේ මාතෘකාවට ගලපලා කරුණු ඉදිරිපත් කරන් ධර්මය තුළින් බුදුපියාණන් වහන්සේ දකින්ට යන ගමනි. අපි තථාගත බුදුපියාණන් වහන්සේගේ සුගත ගුණය විග්‍රහ කරමින් දැන කියා ගනිමින් අපි ආපු ගමනක් තිබේ. පසුගිය සතියේ ධර්මානුශාසනාවේදී අග්ගෝ හමස්මි ලෝකස්ස කියන, අපි හැමෝම දන්න කියන උදාන වාක්‍ය, ඒ අප මහ බෝසතාණන් වහන්සේ විසින් පළමුවෙන්ම සිද්ධ කරන්නට යෙදුන උදාන වාක්‍යයට අනුව පින්වන්ත ඔබ කරුණු කාරණාවන් දැන කියා ගන්නට යෙදුන. එෙහිදී අපි සිහිපත් කළා උන්වහන්සේගේ සුගත මනා පැමිණීම, ඒ ගමන. එතකොට මේ මනුෂ්‍ය ලෝකයට පැමිණීම, ඒ වගේම බුද්ධත්වය දක්වා ආ ගමන විග්‍රහ කරන්නට යෙදුන. ඒ තත්වය කොයිතරම්නම් ආශ්චර්යමත් එකක් වුණාද කියන කාරණාව. උන්වහන්සේගේ බුද්ධත්වයත් එක්ක මේ සක්වලවල් වලට වැටෙන ආලෝක කදම්බය පිළිබඳවත් අපි සිහිපත් කරන්නට යෙදුණා. පින්වතුනි, එතකොට දසදහසක් සක්වල පොළව කම්පා වෙනු, කූඹියෙකුටවත් හානියක් වෙන්නේ නැ. දසදහසක් සක්වලවල් වල දිව්‍ය බ්‍රහ්මය බෝසත්තුන් උපන් සක්වලට එකතු වෙනවා, රැස් වෙනවා. එතකොට පින්වතුනි, මේ සිදුවීමත් එක්කම කිසිම කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව හැම තැනම තිබෙන බෙරවලින්, වීණා වලින් පින්වතුනේ ඉබේටම හඬ නිකුත් වෙනවා, මිහිරි හඬ නිකුත් වෙනවා. ගැටීමක් නැතිවම මිනිසුන්ගේ ආභරණ වලින් හඬ නිකුත් වෙනවා. මේ පැලඳගෙන ඉන්න ආභරණ වලින් හඬ නිකුත් වෙනවා. කිසිම වමනාවෙන් හොලවන්නේ නැතිව තමන් දන්නේම නැහැ තමන්ගේ අත්වල දාලා තියෙන වලලු එකට ගැටෙනවා. කංවල දාලා තියෙන එල්ලෙන ආභරණ ඒවා එකට ගැටෙනු. ඒවෙන් සියුම් එනමුත් මිහිරි හඬක් නිකුත් වෙන. හැම තැනම මිනිසුන්ට මොනවා හරි වෙනත් විදියක බාහිර බන්ධනගත මිනිසු හිටියනම් පින්නතුන්, ඒ මිනිසුන්ගේ සියලු බන්ධන මොහොතකට නමුත් සිඳිලා කැඩිලා යනු. සියලුම රෝග සුළු මොහොතකට නමුත් සුව වෙන. ජාති අන්ධයන්ට මොහොතකට හරි පේන්න පටන් ගන්න, උපතින් අන්ධයට මොහොතකට ලෝකය පෙනෙන. ඒ වගේම උපතින්ම බිහිරි අයට, කන් ඇහෙන්නේ නැති අයට මොහොතකට ඇහෙන්න පටන් ගන්න. ඒ වගේම පිලුන්ට, ගමන් කරන්න අපහසු අය පිලුන් කිවි, ඒ අයට මොහොතකට හරි ගමන් කරන්න පුළුවන් වෙන. උපත්තියෙන්ම මුලා වෙලා හිටපු, සිහි මුලා වෙලා හිටපු අයට සිහිය හම්බ වෙන. පින්වතුනේ, හැම තැනම හැම කෙනා ළඟම තිබෙන මැණික් වලින් නොසිතු ආලෝකයක් නිකුත් වෙන. ඒ මැණික් දිස්න ගහන්න නැත්නම් බබලන්න පටන් ගන්න. ඈ වෛරී සිත් වලින් පෙලිච්ච පුජ්‍යලයන්ගේ සිත් තෙත ගතියට හැරිලා පින්නොතුනේ මොහතකට හරි මෙත් සිත් ලබනවා, මෛත්‍රී සිතුවිලි ලබනවා, පතුරුණු. නරකාදීයේ ගිනිදැල් මොහතකට නිවිලා යනු, ගංගාවල ජලය ගලා නුගින් මොහතකට නිශ්චල වෙනු,
සාගර ජලය ලුණු රසයි නේද? ඒක එදාම මොහතකට නමුත් මිහිරි වෙන වාතය පින්වතුනේ ඊටාම සිසිල ගෙනත් දෙන සෞම්‍ය වාතාශ්‍රයක් ලබා දෙන ආකාශ පර්වත වෘක්ෂගත පක්ෂීන් එහෙම්මම බිමට බහිනු. පින්වතුනේ සඳ විශේෂයෙන් බබලන, ඒ කියන්නේ කලින්ට වඩා ආලෝකය දෙන හිරත් සෞම්‍ය වෙනවා හඳ වගේ. ඉර හඳ වගේ සෞම්‍ය වෙනෝ රශ්මිය මිනිස්සුන්ට දරන්න බැරි නත්ත්වයක්. දෙවියන් තමන් තමන්ගේ විමන්වල වාසය කරමින් ක්‍රීඩා කරන හතර දිවයිනටම වැටෙන මහා වැස්සක් ඇති වෙනු. ජනතාවට සාගින්න නෑ, පිපාසය නෑ, ඒවා දැනෙන්න නැතුව යනෝ යම් මොහොතකට. දොර කවුළු ඉබේම විවෘත වෙන මල් පල හටගන්න ගස් වැල් මල් පලවලින් පින්වතුනේ බර වෙනු. දස දහසක් සක්වලවල් වල කොඩිවැල් වලි සැරසිලා ඒවා දකින්ඩ ලස්සන වෙන. ඒ වගේම විවිධ අනේක ප්‍රකාර ප්‍රාතිහාර්යන්ගෙන් යුක්ත වන භවයක් ඇති නිසා, එවන් ගමනක් ඇති නිසා තථාගතයන් වහන්සේ සුගත කියලා කිය. සුගත කිය. දැන් ආශ්චර්යමත් කාරණා කීපයක් තමයි ඔය තේරුම් කරලා දෙන්න යුතු. පින්වතුනේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් වගේම 80ක් අනුව්‍යංජන. අනුව්‍යංජන කියලා කියන්නේ දැන් පැහැදිලිව පේන්න තියෙන ලක්ෂණ 32ක් තියෙනවා. ඒකයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ. මහා පුරුෂයෙකුට පිහිටන 32ක් පැහැදිලිව පේන්න තියෙන ලක්ෂණ 32ක් තියෙන නිසා ඒවට කියනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. තව පින්වතුනේ අණු කියන්නේ කුඩා කියන. ඉතාම කුඩා හින්ද ව්‍යංජන කියලා කිව්වා. අණු ව්‍යංජන කිව්වේ කුඩාම ලක්ෂණ 80ක් තියෙන. එතකොට 32ක් මහා පුරුෂ ලක්ෂණය, 80ක් අණු ව්‍යංජන ලක්ෂණ, ව්‍යාම ප්‍රභාව, හේතු මාලාව, මෙන්න මේ කියන ඒවෙන් යුක්තව අකලංක චంద్ర මණ්ඩලයක් වගේ කිසිම කලවම් වීමක් නැහැ. සන්ධ්‍යා සූර්ය මණ්ඩලයක් වගේ, පහන් ගහක් වගේ, මලින් පිරිච්ච මල් වලින් වැහිච්ච ගහක් වගේ සෝබන වෙච්ච ස්වර්ණ වර්ණ දේහයක් තියෙන නිසා තථාගතයන් වහන්සේට සුගත කියලා කියන. බලන්න පොතේ පතේ සඳහන් කරලා තිබෙන මේ කාරණාවන් අරගෙන අනේක ප්‍රකාර ප්‍රාතිහාර්යන්ගෙන් යුක්තවන සුන්දර ගමනක් ඇති නිසා තථාගතයන් වහන්සේ සුගතයි කියලා දැන් පැහැදිලි. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනේ හිඹුල්වත්පුර ශාක්‍යයන්ගේ සන්තාගාර ශාලාවට වැඩම කරන විදිය ආකාරය අන්න තියෙනවා මධ්‍යම නිකායේ මධ්‍යම පඤ්ඤාසකේ සීක සූත්‍රය. ඒ සීක සූත්‍ර අටුවාවේ මේ පිළිබඳ විග්‍රහය තියෙනවා. ඒ විග්‍රහය තුල තිබෙන ගාථානුසාරයෙන් කළ තියෙන විග්‍රහයට අදාළ කරන එක් ගාථාවක් තමයි අද මාතෘකාව වශයෙන් තබා ගන්නෙද. එයින් කිහිපයක් හෝ නමුත් දැන කියාගෙන තිබීම වටිනවා කියලා හිතෙන. ඒවං සබ්බංග සම්පන්නෝ කම්පයන්තෝ වසුන්ධරං අහෙට යන්තෝ පානානි යාති ලෝකේ විනායකෝ. පින්වතුනේ මේ විදිහට සකලාංගයන්ගෙන් පරිපූර්ණ වෙච්ච, දැන් අර කලින් කියපු සකලාංගයන්ගෙන් පරිපූර්ණ වෙච්ච විනායකයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පොළව කම්පා කරමින් කම්පයන්තෝ වසුන්ධරං පොළව කම්පණය කරමින්, හැබැයි සත්වයන්ට හිංසාවක් නැහැ. අහෙට යන්තෝ පානානි ප්‍රාණීන්ට හිංසාවක් නොකරමින්
යාති ලෝකේ විනායකෝ. උන්වහන්සේ වැඩම කරනවා. ලෝකේ උන්වහන්සේ ගමන් කරනවා. මේ ගමනනේ සුගත කියලා මේ කියන්නේ. දක්කිනං පටමං පාදං උද්දරන්තෝ නරාසභෝ ගච්ඡන්තෝ සිරි සම්පන්නෝ සෝභතේ දීපදුත්තම. දීපදුත්තම බුදුහාමුදුරු. දැන් දක්ෂින ශ්‍රී පාදය පළමුවෙන් ඔසවමි. භාග්‍යතුන් වහන්සේ නිතරම දකුණු ශ්‍රීපත් තුල තමයි ඉස්සරහට තියන්නේ. මේක මුලින්ම ඔසවමින් වඩින ශ්‍රී සම්පූර්ණ වෙච්ච දීපදෝත්තමයන් වහන්සේ. මේ දීපදෝත්තම වෙච්ච නරෝත්තමයන් වහන්සේ කොබනාසේක කියලානේ ඔය හරිම සෝබනා සෝබ සම්පන්නයි කියලා. සෝභතේ දීපදුත්තම. උන්වහන්සේ හරිම සෝභමානයි කිව්වා. මේ බලන්න එතකොට දකුණු ශ්‍රී පාදය ඔසවා පෙරට තබමින් ගමන් කරන උන්වහන්සේගේ මේ විලාසයනේ සෝභමාන කියලා කියේ. සුගත ගුණයනේ විග්‍රහය. සා මාතෘකාව මනසී තියාගෙන තමයි මේ ටික විමසන්න ඕන දැන කියා ගන්න. එතකොට තමයි ගලප ගන්න හරි ලේසි ඒ හැම එකකට. පින්වතුනි ගච්ඡතෝ බුද්ධ සෙට්ටස්ස හෙත්තා පාද තලං මුදු සමං සම්පුසතේ භූමි රජසා නූප ලිම්පති. මේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට වඩිනකොට පින්නුතුනේ ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෘදු යටිපතුල සමව භූමි ස්පර්ශ කරන. දැන් පින්වන්ත ඔබ පය තිබ්බහම පොළවට ඒ පය නැත්තම් යටිපතුල සමව පොළොවට වදින්නේ නැහැ. සමව වදින්නේ නැහැ. ඒ මොකෝ යටිපතුල එක තැනක් තියෙන්නේ එසවිලා. එතන මේ යටිපතුලේ මස අඩුයි. ඒ නිසා එතන පොළොවේ වදින්නේ නැහැ. මුළු යටිපතුලම සම්පූර්ණ පොළොවේ වදින්නේ නැහැ. ඒ තථාගත බුදුපියාණන් වහන්සේ පය තබනකොට ඒ යටිපතුල සමව මේ භූමිය ස්පර්ශ කරන නැත්නම් මේ භූමියට සමාන්තරව වදිනවා පින්නතුනි. එතකොට එහෙම උනේ නමුත් ඒ පතුලේ ශ්‍රී පතුලේ කිසිම හේතුවක් නිසා රජසානූපලිම්පති. ඒ රජසානූපලිම්පති කියන්නේ එතන රජස් කියන්නේ දූවිලි. දූවිලි නම් තැවරෙන්නේ නැහැ කියන. භාග්‍යවතුන් වහන්සේ කොපමණ තැනක වැඩම කළත් උන්වහන්සේගේ පාදයේ දූවිලි තැවරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. පින්වතුනි ලෞතුරු මගේ බුදුරජාණන් වහන්සේ නින්නං තානං උන්නමති ගච්ඡතේ ලෝක නායකේ උන්නතංච සමං හෝති පඨවීච අචේතන. දැන් උන්වහන්සේ ගමන් කරනකොට මේ අචේතන වෙච්ච පොළව චේතන පොළව මිටි තැන් තියෙනවා නම් උස් වෙනවා. වැල තැන් තියෙනවා නම් ඒව ගොඩ වෙනවා. මේ වල ගොඩලි වෙනවා. ඒතර උස් තැන් තියෙනවා නම් ඒව සම වෙනවා. ඒතර බාන භාග්‍යතුන් වහන්සේ ගමන් කරනකොට මේ කාරණා කලිනුත් ටිකක් විග්‍රහ කළා. භාග්‍යතුන් වහන්සේ ගමන් කරනකොට ඒ පාරේ උස් තැන් නැහැ. ඒව ඉබේටම සම තැන් වෙනවා. වලවල් නෑ. ඒ වලවල් ඉබේටම ගොඩ වෙන. ගොඩ වෙලා සම වෙන. ඒ කියන්නේ අපේ වචනයෙන් කියනවනම් ඒ සියල්ලම මට්ටම් වෙන. සම වෙන. සම මට්ටම් වෙන. ඒක විශේෂිත තත්වයක් පින්නතුනි. ඒ වගේම කිසිම හේතුවක් නිසාවත් ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි මාතෘකා කළ ගාථාවේ තියුනේ උද්ධං අදෝච තිරියංච දිසංච විදිසං තත නපෙක්ක මානෝ සෝයාති යුගමන්තංච පෙක්ඛති. දැන් බලන්න උන්වහන්සේ උද්ධං උඩ අදෝ යට තිරියං හරහ මේ කියන මේ උඩ යට හරහ කියන දිසාවන්නේ මේ දිසා හෝ ඒ දිසාවන්ගේ අනුදිසාවන්ද පමන ඉක්මවා බලන්නේ නැතිව භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට ඔබ මම ගමන් යනකොට වගේ හතර දිසාවම බලමින් ඈත බලමින් වටපිට බලමින් එහෙම යන අපිට තියෙන නොහික්මුණු ගමනක් නේද? එතකොට
බලන්ද ලෝතුරු මගේ බුදුපියාණන් වහන්සේගේ ගමනේ ස්වභාවය උඩ යට හරහා දිසා අනුදිසා කියන මේවා ප්‍රමාණය ඉක්මවා බලන්නේ නැ. ප්‍රමාණය ඉක්මවා වටපිට නොබලමින් සතර රියනක් පමණ තැන ඔන්න බලන්නේ. උන්වහන්සේ ඈරලා ඉස්සරහා බැලුවොත් උපරිම බලන්නේ හතර රියනක් තරම් දුර විතරයි. ඊට වඩා එහා බලන්න යන්නේ. අන්න වටපිට බැලුවත් එහෙම හතර රියනකට වඩා දුර්බලයි. ඒ තත්වයන් ගොඩනගා ගන්න පුළුවන් නම් අපි තුලත් යෑම් ඊම් ඉඳුම් හිටුම් කියන මේ හැම ඉරියව්වකදීම ඔය අනවශ්‍ය දේ දැක්කා, අනවශ්‍ය දේ බැලුවා ආදී විදියට ගොඩ නැගෙන රාග දේශ මොහ ගොඩ නැගෙන්නේ නේ. හතර රියනකට වඩා දුර නොබල යන්න පුළුවන් නම් අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා සාගත සිතුවිලි පහළ වෙන්නේ නේ. ආසා තහගත තණ්හා සාගත දේවල් ගොඩ නැගෙන්නේ නේ. අනුන්ගේ ගහේ වැලේ තියෙන දේවල් වලට ආසාවල් හදාගන්න, අනුන්ගේ ගෙවල් දොරවල් දිහා බලාගෙන ආසාවල් හදාගන්නේ, හූල්ලන්නේ නැත්තම් ඊර්ෂ්‍යා කරන්නේ ඔය ඇහැ දමනය කර නොගැනීමනේ. ඈ දමණය කර නොගැනීම. දැන් අනුන්ගේ වත්තේ තිබෙන තැඹිලි ගහේ තැඹිලි ගෙඩි ටික දැකලා හූල්ලනු. තමන්ගේ වත්ති ඕන තරම් තැඹිලි හිටව ගන්න ඉඩ තියෙන. ඒ තැඹිලි ගහක් හිටවගෙන නැහැ. එහෙම නැතුව ඉඳගෙන අනුන්ගේ වත්තේ ඒ අය දහඩිය මහන්සියෙන් අමාරුවෙන් හිටවලා සාත්තු කරලා ඒ පළ දරන තැඹිලි දේශ බලාගෙන සමහර විට හූල්ලනු. දොස් නගන. ඊර්ෂ්‍යා කරන. දැන් මේ තත්ත්වය ගොඩ නැගුණේ අනවශ්‍ය තරම් බලනින්. ඒක තමයි මේ ඉන්ද්‍රිය දමනය හරි වැදගත් කාරණා. එහිදී විශේෂ වශයෙන් ඇස කන දමනය කරගන්න ඕන. ඇස කන දමනය කර. අද කාලේ හැටියට නම් ඔය දෙක හොඳට දමනය කර ගැනීම හරිම වටිනෝ. පාරට බැස්සොත් කෙලෙස්නේ නැත්තම් හටගන්න. රාග දේශ මොහ කියලා මුලට ගත්තට රාගයට සමහර විට මේ දවස්වල ද්වේෂය තමයි වැඩිපුර ඉස්මතු වෙන්නේ. වැඩිපුර ඉස්මතු වෙන්නේ ද්වේෂය. ඒ මොකෝ බලන්න සමහරලාට බෝඩ් වල ගහලා තියෙන, තාප්පවල ගහලා තියෙන බෝඩ් ලෑලි අරගෙන එළියට බහින අයක ඒ තියෙන වදන් වල හැටි බලන්න. මේ වදන් වල තියෙන ඔක්කොම නියෝග, බරපතල නියෝග තියෙන්නේ නේද? දොට්ට බෑපිය, පළයව් ආදී විදියට බරපතල නියෝග තියෙන. ඉතින් මේවා දකිනකොට ඇහෙනකොට තව කෙනෙක්ගේ සිත් තුළ ද්වේෂය හටගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඇස දමණය කරගන්න මහන්සි ගන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ අනුකරණය කිරීම මේ බුදුන් සරණ යන වැඩපිළිවෙලට ඉතාමත්ම උවමනා කරන අංගයක් වගේ පින්වන්ත ඔබට අපි කලිනුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ සුගත ගුණය. එතකොට උන්වහන්සේ කිසිම හේතුවක් නිසාවත් ඔය හතර රියනකට වඩා දුර එහෙම උන්වහන්සේ බලන්ඩ මහන්සි ගන්නේ නැහැ. රියන් හතරක් තරම් දුර තමයි බලන්නේ. එහෙම බලමින් යන ගමනක් නැත්නම් වඩින ගමනක්. එතකොට සංසුන් ගමන. භාග්‍යවතුන් වහන්සේට තියෙන නිසා ඒ සංසුන් ගමන සුගත කියලා කියනවා. සුගත කියන්නේ පින්වතුනේ තව මේ කියන මජ්ඣිම නිකායේ මධ්‍යම පඤ්ඤාසකේ සෛඛ්‍ය සූත්‍රයේ තුල, සේක සූත්‍රයේ තුල විග්‍රහය අටුවාවේ දක්වලා තියෙන මේ ගාථා තව තිබෙනවා. ඒවා ඉඩලද වෙලාවේදී මේ සුගත ගුණේ විග්‍රහ කරන තැනේදී පැහැදිලි කරලා දෙන්න. දැන් පින්වන්ත ඔබට මේ වෙනකන් විග්‍රහ කරන්නට යෙදුනේ තථාගත මාර්ගය ගැනනේ. මම මුලින් කිව්වනේ මේ අපිට පුංචි අනුමාත්‍රකාවක් විදියට ආපු කారణ තථාගත මාර්ගය ගැන. පින්නතේ තථාගත පදය කියලා තව එකක් විග්‍රහ වෙනවා. සුවිසි මහගුණේ විග්‍රහ කරන පොතේ විශේෂයෙන්. ඒක තථාගත පදය තුල මම මුලින් පසුගිය සතියේ පැහැදිලි කළා සුගත තථාගත කියන වචනේ අපිට හුරු වචනයක්. සුගත තථාගත කියන ගුණය එතන අපිට කනට හුරු මිහිරි වචනයක් සැබවින්. එතකොට මේ කියන පද දෙකම, මේ පද දෙකම රූපයෙන් සහ අර්ථයෙන් ගොඩාක්ම සමානයි. ඔය පද දෙක ලෞතර තථාගත බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන
විවහාර කරන බෙහෙවින් විවහාර කර තියෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගැන කියන තැනකදී සූත්‍රයක කියනකොට තමන් වහන්සේම කියාගන්න තථාගතයන් වහන්සේ කියලා. තථාගතයන් වහන්සේ මහණෙනි තථාගතයන් වහන්සේ මෙසේය කියලා බලන්න තමන් වහන්සේ ගැන එහෙම කියන. එතකොට අපිට ඒ කියන කාරණාවත් දැන කියා ගැනීම සුගත ගුණය තේරුම් ගැනීමට තවත් පහසු වෙන කාරණාවක් වෙයි තථාගත ගුණය දැනගෙන තියෙනකොට. එතකොට තථාගත කියන වචනය භාග්‍යවතුන් වහන්සේ ගැන කියන්න යන ගොඩක් තැන්වලදී ඉබේටම අපෙනුත් කියවෙනවා තථාගතයන් වහන්සේ කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ, තථාගත සම්බුදුන් වහන්සේ ආදී විදියට තථාගත කියන වචනේ කියවෙන. ඒ නිසා බෞද්ධයන්ට නුහුරුණු පුරුදු වචනයක් වෙන්නේ නැහැ තථාගත කියන වචනේ. භාග්‍යවතුන් වහන්සේම පින්වතුනේ දීඝනිකාය පාසාදික සූත්‍රයේදී තථාගත කියන වචනයේ අර්ථ රාශියක් තියෙන වග. ඒකට අදාළ කරන අර්ථ විග්‍රහයක්, අර්ථ විවරණයක් දක්වලා තිබෙනවා. අටුවාවල ඒ අර්ථ විවරණය පෙන්වලා දීලා තියෙනවා. දැන් අට්ඨහි කාරණෙහි භගවා තථාගත භාග්‍යතුන් වහන්සේ කාරණා අටකින් තථාගත කියලා දක්වනවා. තථා ආගතෝති තථාගතෝ. දැන් ලියන පින්වතුන්ට ලියාගන්න මම පොඩ්ඩක් එමෙට මතක. තත්තා ආගතෝ හෝති, නැත්නම් තත්තා ආගතෝති තථාගතෝ. මේ එක. භාග්‍යතුන් වහන්සේ තථාගත කියන්නේ ඇයි කියන්නේ? කාරණා අටක් තියෙනවා පින්වතුනි. දෙක, තත්තා ගතෝති තථාගතෝ. මුල තිබුණේ තත්තා ආගතෝති තථාගතෝ. දෙක, තත්තා ගතෝති තථාගතෝ. තුන, තත ලක්ඛණං ආගතෝති තථාගතෝ. තත ලක්ඛණං ආගතෝති තථාගතෝ. හතර, තත ධම්මේ යථාවතෝ අභිසම්බුද්ධෝති තථාගතෝ. තත ධම්මේ යථාවතෝ අභිසම්බුද්ධෝති තථාගතෝ. ඒ හතරවෙනි. පහ, තත දස්සිතාය තථාගතෝ. තත දස්සිතාය තථාගතෝ. හය, තථාවාදිතාය තථාගතෝ. තථාවාදිතාය තථාගතෝ. හත, තථාකාරිතාය තථාගතෝ. තථාකාරිතාය තථාගතෝ. අට, අභිභව නට්ඨේන තථාගතෝ. ඒක මේ කියන අර්ථයෙන් තථාගතයි කියන එක විග්‍රහයේදී තේරුම් කරන්න. අභිභව නට්ඨේන තථාගතෝ. දැන් ඔය සුමංගල විලාසිනී කියන අටුවාවේ දක්වලා තියෙන විග්‍රහය. දැන් පළවෙනි කාරණාව, ඇයි භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියන්නේ? මේ කාරණාට ඒ පළවෙනි එකේ තියෙන්නේ තථා ආගතෝති තථාගතෝ. පෙර බුදුවරයන් වහන්සේලා, එතකොට අපි ගමු ගෞතම ලෞතර තථාගත මගේ බුදුපියාණන් වහන්සේ ගැනයි අපි මේ කතා කරන්න කියලා. එතකොට ඇයි උන්වහන්සේට, ගෞතම බුදුපියාණන් වහන්සේට තථාගතෝ කියන්නේ ඇයි? තථා ආගතෝති තථාගතෝ. එහෙනම් මෙන්න මේ කාරණාව නිසා. මොකක්ද? පෙර බුදුවරයන් වහන්සේලා, පෙර බුදුන් වහන්සේලා ආපරිදි, උන්වහන්සේලා ආපරිදි ආබැවින් බුදුන් වහන්සේ තථාගත නවේ. අන්න තත්තා ආගතෝති තථා. පෙරබුදුවරයන් වහන්සේලා ආපු විදියට ආපු නිසා උන්වහන්සේ තථාගත. අතීතයේ ලෞතුරා බුදු බවට පැමිණ වදාළ සියලුම බුදුවරයන් වහන්සේලා පින්වතුනේ සකල සත්වයන්ටම යහපත සැලසීමේ අදහසින්, සකල සත්වයන්ටම යහපත සිදු කිරීමේ උත්සාහයෙන් තමයි වැඩම කළේ. මෙහෙම කියනකොට සමහර දේශපාලඥයෝ මතකට එන්න පුළුවන්. සමහර නෙවෙයි, ඔය සියලුම දේශපාලඥයෝ එහෙම තමයි. කොහොමද? හැම කෙනාටම යහපත සලසන්න, සියලු කෙනාටම දියුණුවක් හදන්න, නේද? සියලු දෙනාටම අර්ථයක් හදන්න, අනාගතයක් හදන්න කියන පරම පිවිතුරු චේතනාවෙන් තමයි ඡන්දය ඉල්ලන්නේ. ඊට පස්සේ ඒ සියල්ලම අමතක කරලා තමන්ගේම සාක්කුව විතරක් ගැන හිතන
තමන් ගැනම විතරක් හිතන තත්ත්වය වෙන්න පුළුවන්. එවැනි වූ කූට ව්‍යාජ යටි අරමුණු සහිතව නෙවෙයි බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එතකොට ඒ අවංක භාවය මනින්ඩ මිම්මක් නෑ, 100%යි කියන්න බෑ. ඒක මනින්ඩ මිම්මක් නෑ. ඒ නිසා ඒ සහසුද්දෙන්ම පිවිතිරි වූ අදහස චේතනාව උන්වහන්සේලා ඔප්පු කරලම තමයි ආපසු වඩින්නේ. එතකොට බලන්න ඒ අපි හිතමු විපස්සී බුදුරජාණන් වහන්සේ යම් විදියකින්ද ඒ විදියටම ආවේ. සිකී බුදුරජාණන් වහන්සේ, වෙස්සඹු බුදුරජාණන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියලා අපි හිතමු. මේ බුදුවරයාණන් වහන්සේලා යම් විදිහකටද ආවේ, අපිට මේ වචන පාවිච්චි කරන්න, යම් විදිහකටද ආවේ, අන්න ඒ විදිහටම තමයි ගෞතම තථාගත මගේ බුදුරජාණන් වහන්සේත් ආවේ කියන එකයි මේ කියන්නේ. එතකොට ඒ මෙතෙක් දැන් කියාපුවේ අපි හිතමු මෙසිකී, වෙස්සඹු, කකුසඳ, කෝණාගම, කාශ්‍යප බුදුවරයන් වහන්සේලාගේ යම් බලාපොරොත්තුවක්ද තිබුණේ. එම බලාපොරොත්තුවම තමයි ගෞතම අපබුදු පියාණන් වහන්සේ තුලත් තිබුණේ. ඒ බුදුවරයන් වහන්සේලා යම් බලාපොරොත්තුවකින්ද ආවේ, මේ බුදුරජාණන් වහන්සේත් ඒ බලාපොරොත්තුවෙන්මයි ආවේ. අන්න තත්තා ආගතෝති තථාගතෝ, ආවේ ඒ කාරණාවට. ඒකටමයි මේ බුදු පියාණන් වහන්සේත් ආවේ කියන එක තමයි මේ කියන්නේ. පින්වතුනි, යම් විදිහකින් පෙර බුදුවරයන් වහන්සේලා දාන සීල, නෙක්ඛම්ම ප්‍රඥා, විරිය, ශාන්ති, සත්‍ය, අදිඨාන, මෛත්‍රිය, උපේක්ෂා මේ දස පාරමිතාව. එතකොට දස උපපාරමිතාව, දස පරමාර්ථ පාරමිතාවන් සම්පූර්ණ කරලා අංග ප්‍රත්‍යංග පරිත්‍යාග කරලා නේද, නේත්‍ර පරිත්‍යාග කරලා, ධන පරිත්‍යාග කරලා, රාජ්‍ය පරිත්‍යාග කරලා, ඒ පුත්‍ර ධාරාවන් පරිත්‍යාග කරලා, ඔය විදියට විදාකාර පරිත්‍යාග, පංචමහා පරිත්‍යාගයන් ඇතුළු පරිත්‍යාගයන් කරලා යම්සේ ආවාද, ඒ විදිහටමයි අප ගෞතම බුදු පියාණන් වහන්සේත් ආවේ. එතකොට යම් විදියකින් අතීත බුදුවරයෝ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිප්පාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග මෙන්න මේවා වඩල ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලාද ආවේ, වැඩි පැමිණියේ. ඒ විදිහටමයි ගෞතම අප තථාගත බුදුරජාණන් වහන්සේ වැඩි පැමිණියේ ආවේ. අන්න ඒ විදිහට ආපු නිසා එසේ ආ බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත කියලා කිය. තථාගත කියලා කිය. බලන්ට පින්නතුනි, එතකොට විග්‍රහය තුල දක්වනවා තථා ආගතෝති තථාගතෝ. එතකොට යම්සේ පෙර බුදුවරයන් වහන්සේලා ආවාද, ඒ විදිහටමයි උන්වහන්සේ වැඩම කළේ නැත්තම් ආවේ. අපි කිව්වා ඒමක් යෑමක් ගැන තමයි මේ කියන සුගත කියන ගුණය තුල විග්‍රහ කරන්න කියලා. අපිට තථාගත කියන ගුණය විග්‍රහ කරගන්නට තව කාරණා හතක් දැනගන්න තියෙනවා. දැන් අටකට අදාළ කාරණාවන්ගෙන් එකක් තමයි කිව්වේ තථා ආගතෝති තථාගතෝ කියන කාරණා. ඉතිරි කාරණාවන්ද දැන කියා ගැනීම පිණිස ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට පින්වන්ත සියලු දෙනාටම ආරාධනා කරන ගමන්ම අදට ධර්මානුශාසනාව නිමා කරන්නට මත්තෙන් විශේෂ ආශිර්වාදයන් සහ පුණ්‍යානුමෝදනාවන් තිබෙනවා. ඒ සඳහා එකතුවන්ට සියලු දෙනාටම ආරාධනා කරනවා. පින්වතුනි, අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබාගෙන කොස්ගම
බොල්ලතාව කල්යාණි නිවසේ පදිංචි මල්ලිකා එදිරිසිංහ මහත්මිය සහ ලක්ෂ්මන් රණතුංග මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ සහෝදර සහෝදරියන්, දූ දරුවන් මේ උදාරතර මහා පින්කමේ ඊට හිමිකම් කියන ඊට හිමිවන ධර්ම දානමය ආනිසංස හිමි කරගන්ට යෙදුණා. වර්ෂ 2010යි 12යි 6 දින අභාවයට පත්වෙන්ට යෙදුණ ජයවති විජේතුංග ආදරණීය මෑණියන්ට මේ පින් අයිති වේවා. වර්ෂ 2017 12යි 29 දින අභාවයට පත්වෙන්නට යෙදුණ ඩී.ජී. එදිරිසිංහ ආදරණීය පියතුමාණන්ට මේ පින් අයිති වේවා. 2018 11යි 21 වන දින අභාවයට පත්වෙන්නට යෙදුණ ලයනල් වීරසිරි කොඩිතුවක්කු මහත්මාණන්ට මේ පින් අයිති වේවා. ඒ වාගේම සසර පුරාවට මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට සහ යුද්ධයේදී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්ට යෙදුණ ජාතියේ ණය නැති රණවිරු දූපුතුන්ට මේ පින් අයිති වේවා. ශේෂයෙන් නම් සඳහන් කළ නොකළේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත්, ඒ වගේම මාගේ පියතුමාණන්ටත් මේ පින් අයිති වේවා. ධර්ම ශ්‍රාවක පින්වතුන් නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ පින අයිති වේවා. උතුම් නිවනින් ඒ සියලු දෙනා නිවි සැනසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. ඒ වගේම මෙහි මල්ලිකා ඉදිරිසිංහ මහත්මිය සහ ලක්ෂ්මන් රණතුංග මහත්ම තතහං තබනව පින්වන් දේශකයන් වහන්සේට, ඒ වගේම පිටිපන හෝමාගම පදිංචි අමිතා ඉදිරිසිංහ මහත්මියට, පනාවල ඇලියගොඩ පදිංචි යමුනා ඉදිරිසිංහ, ඒ වගේම බොල්ලතාව කොස්ගම පදිංචි සරෝජා ඉදිරිසිංහ, ඒ වගේම මිල්ලතේ කිරිඳිවැල පදිංචි දීපිකා ඉදිරිසිංහ, ඒ වගේම පූණැහැල බුලත් කොහුපිටියේ පදිංචි නලිත් රණතුංග යන සහෝදර සහෝදරියන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව මෙහි සටහන් තබලා තිබෙනවා. එය එසේම වේවා කියලා අපිදු ප්‍රාර්ථනා කරන ගම නෙත් පාර්ය මණ්ඩලයට, නෙත් FM ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන ලෝකවාසී ශ්‍රාවක පින්වන්ත සියලු දෙනාටම සෙත් පතන්ඩ මේ අමතක නොකර සටහන් කළ අය බොහොම කෘතවේදී. අපිත් ඒ බව සිහිපත් කරන මෙකී නොකී සියලු යහපත් හොඳ ප්‍රාර්ථනාවන් එලෙසම සඵලමත් භාවයට පත්වීමේ පින්වන්ත ඔබට මෙවන් පින්කම් කරන්න තව දුරටත් ශක්තිය ධෛර්යය වාසනා උදාපත් වේවා. ශ්‍රාවක පින්වන්ත සියලු දෙනාටමත් යහපත සාන්තිය සැනසිල්ල වේවා. සියලු දුක් දොම්නස් දුරවීමෙන් හැම කෙනෙකුටම මෙලව දීර්ඝායුෂ ලැබේවා. පරලොව සුගතිය තැනේවා. මියගිය ඥාතීන්ට අපි හැමෝටම නිවන් සිරි විඳින්ට මේ පින් භවයේ පාරමිතා ධර්මයක්ම වේවායි සාදු නාදදී ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.